සුබ දවසක් සියලු දෙනාටම. මගේ නම සංජීන් ෂා. ඉතින් මම අදාරගෙන ආවේ නෝ සෙටප් කාට්‍රිජ් දෙකක්. ඉතින් ඔයාලා මේ කාට්‍රිජ් දෙකෙන් පළවෙනි එකටද දෙවෙනි එකටද කැමති කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. අපි බලමු වැඩිපුර දෙනා කැමති පළවෙනි එකටද දෙවෙනි එකටද කියලා. ඒ වගේම තමයි මගේ යාළුවෙක් ස්ට්‍රීට් මැජික් පටන් අරගෙන තියෙනවා ලංකාවේ. ඉතින් එයාගේ channel එකේ නම හිමාලයන් මැජික්. මම වීඩියෝ link එකක් මේ description එකේ දාන්න. ඉතින් ඔයාලට ගිහිල්ලා බලන්න කියලා මම ආරාධනා කරනවා. මැජික් සම්බන්ධ දෙයක් නිසා තමයි මම මගේ වීඩියෝ එකේදී ඒක කියන්න හිතුවේ. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. හොඳයි මේ තමයි පළවෙනි කාඩ් ට්‍රික් එක. ඉතින් ඒකට මම ඉස්සෙල්ලාම කාඩ් පැක් එක හොඳට ෂෆල් කරගන්නවා. ආවනම් තව පාරක් ෂෆල් කරගන්න. හරි. ඔන්න මම දැන් කාඩ් පැක් එක දෙපාරක් ෂෆල් කරගත්තා. එක පාරක් පොඩි කට්ටයක් දාගත්තා. ඊට පස්සේ මම කරන්නේ මේ අතුරින් කැමති කාඩ් එකක් තෝරගන්නවා. මම ඔයාලට පෙන්නන්නම් මම බැලුවත් අවුලක් නැහැ මේ අවස්ථාවේදී මැජික් එකට. දැන් ඔන්න තියෙනවා කාඩ් එක. හොඳයි කලාවර 10 තමයි කාඩ් එක. ඊට පස්සේ මම කරන්නේ කාඩ් පැක් එක මේ විදිහට කට් කරලා ඒ කාඩ් එක මැද්දෙන් දානවා. ඉතින් මේ විදිහට දාලා මම ඕනනම් මේ විදිහ කාඩ් පැක් එකකින් මේක වහන්නත් පුළුවන්. නැත්තම් මම මේ කාඩ් එක මේ විදිහට උඩට අරගෙන ඊට පස්සේ කාඩ් පැක් එකේ මැද්දට ඒ කාඩ් එක දානවා. හරි. ඊට පස්සේ මම ඕනනම් මේ කාඩ් පැක් එක ඕනනම් තව පාරක් ෂෆල් කරගන්නම්. ඊට පස්සේ මම මේ දි ස්නැප් එකක් ගහපු ගමන් නැවත කාඩ් එක උඩට එනවා. ඉතින් අපි බලමු මේ නොසෙටප් කාඩ් ට්‍රික් එක කොහොමද කරන්නේ කියලා. හොඳයි දැන් අපි බලමු පළවෙනි කාඩ් ට්‍රික් එක කොහොමද කරන්නේ කියලා. ඉතින් මේ අවස්ථාවේදී අපිට පුළුවන් යාළුවන්ට කැමති විදිහට කාඩ් පැක් එක ෂෆල් කරන්න දෙන්න. එයා මොන විදිහට ෂෆල් කරත් අපිට කිසිම අවුලක් නැහැ මැජික් එකට. මොකද මේක නොසෙටප් කාඩ් ට්‍රික් එකක් නිසා. ඉතින් අපි හිතමු මේ අවස්ථාවේදී මේ කාඩ් එක තෝරගත්ත කියලා. දැන් මේ කාඩ් එක තමයි කලාවර 3. ඊට පස්සේ අපි කරන්නේ එයා ඒ කාඩ් එක බලන අතරතුරේ අපි මේ යටම කාඩ් එකට ෆින්ගර් බ්‍රේක් එකක් තියාගන්නවා. වාට පැහැදිලි ඇති කියලා මම හිතනවා. මේ විදිහට අපි බ්‍රේක් එකක් තියාගන්නවා. ඒ විදිහට තියාගෙන අපි දකුණු අතට මේ පැක් එක අරගෙන දැන් වාට පේනවා මේ විදිහට හිටසක් තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ යාළුවාගේ ළඟ දැන් මේ කාඩ් එක තියෙනවා. අපි කරන්නේ මේ විදිහට කාඩ් පැක් එක එකපාරක් කට් කරනවා. ඒ කට් කරන්නේ අපි අර බ්‍රේක් එකත් එක්ක අල්ලගෙන. ඊට පස්සේ අපි යාළුවට කියනවා ආ දැන් ඔයා මේ කාඩ් එක මැදින් දාන්න කියලා. ඊට පස්සේ යාළුවා කාඩ් එක ගන්න මැදින් තියාවි. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ යාළුවා කියන්න මම දැන් මේ අවස්ථාවේදීම ඕනනම් පැක් එක මේ විදිහට වහන්නම් කියලා. ඔයා එහෙම කියනකොට ඔයා මතක තියාගන්න දැන් මේ බ්‍රේක් එක ඔයා තියාගෙන ඉන්නවා. යාළුවා කියන්න මම ඕනනම් මේ අවස්ථාවේදීම වහන්නම් කියලා. ඔයා මේ පැක් එකෙන් මෙන්න මේ විදිහට කාඩ් පැක් එකේ ඉස්සරහට තියන්න. එහෙම තියන ගමන් ඔයා මතක තියාගන්න මේ කාඩ් එක මේ මහපට ඇඟිල්ලෙන් වට්ටන්න. හරිද? මං හිතනවාට පැහැදිලි ඇති කියලා මම සයිඩ් එකට පෙන්නන්න. මේක ඉස්සරහට පේන්නේ නැහැ. ඒක 90%ක් විතර ෂුවර් අනිවාර්යයෙන්ම. වාට මැජික් එකේ බයිනරි ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් මේ තියෙන තෝරගත්තු කාඩ් එක මේ තියෙන්නේ ෆින්ගර් බ්‍රේක් එකේ තියාගත්තු වෙන කාඩ් එකක්. අපි කරන්නේ මේ විදිහට යාර කියනවා මම ඕනනම් පැක් එකේ දැන් මේ විදිහට වහන්නම් කියලා. ඔයා කරන්නේ මේ විදිහට ඒ කාඩ් එක අතාරිනවා. ඒක අපි ඉක්මනට කරන්න වග බලා ගන්න ඕනේ. අපිට පැට්‍රිස් කරාට පස්සේ කරන්න පුළුවන් ඉක්මනට. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ යාළුවනි කියන්න ආ එහෙනම් එහෙම කාඩ් පැක් එක වහන්න ඕනේ නැහැ. මම මේ කාඩ් එක උඩට අරගෙන මැදින් දාන්නම් කියලා. ඔන්න දැන් යාළුවා හිතන්නේ මේක තමයි තෝරගත්තු කාඩ් එක කියලා. ඕනනම් ඔයාට කියන්න පුළුවන් ආ දැන් මම මේ උඩ කාඩ් එක අරගෙන පැක් එකට මැද්දෙන් දාන්න කියලා. හැබැයි අපිට එහෙම කියන්න පොඩ්ඩක් අමාරුයි. හේතුව තමයි යා කාඩ් එක ආයෙත් පාරක් බැලුවොත්. ඉතින් ඒ නිසා අපිම කාඩ් එක අරගෙන මේ විදිහට මැද්දෙන් දානවා. ඔන්න දැම්මට පස්සේ දැන් යාළුවා හිතන්නේ එයා තෝරගත්තු කාඩ් එක පැක් එකේ මැද්දේ තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි කරන්නේ එයාගේ විශ්වාසය තවත් වැඩි කරන්න ඕන නිසා අපි මේ පැක් එක රිෆල් ෂෆල් එකක් දානවා. රිෆල් ෂෆල් එක දානකොට මතක තියාගන්න දැන් තෝරගත්තු කාඩ් එක තියෙන්නේ මේ උඩ නිසා අපි රිෆල් ෂෆල් එක අන්තිමට දාලා ඉවරනකොට මේ කාඩ් එක උඩ තියෙන්න ඕන. මං හිතනවාට පැහැදිලි ඇති කියලා. මේ විදිහට අපි රිෆල් ෂෆල් එක දාගෙන යනවා. අන්තිමට වටන්න ඕනේ මේ උඩ කාඩ් එක. ඊට පස්සේ යාළුවා හිතනවා කාඩ් එක අනිවාර්යෙන් මික්සලා තියෙන්නේ කාඩ් පැක් එකේ කියලා. නමුත් අපි ඇත්තටම දන්නවා දැන් කාඩ් එක තියෙන්නේ කොහෙද කියලා. ඊට පස්සේ බලමු වාට ඕනනම් ඔයාගේ ක්‍රමයට ඒක කාඩ් එක උඩට අරගෙන උනා පෙන්නන්න. ඉතින් මම ඒ අවස්ථාවේ නිකන් මේ විදිහට කාඩ් එක ගත්තා. ඔයාලට කැමති විදිහට ඒක පෙන්වන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් කලාපර 3 පැක්
පැක්කේ උඩට ඇවිල්ලා තියෙනවා. තියෙන අපි බලමු දෙවනි කාඩ් ට්‍රික් එක කොහමද වෙන්නේ කියලා. හොඳයි මේ තමයි දෙවනි කාඩ් ට්‍රික් එක. ඉතින් ඉස්සලා මම කාඩ් පැක්කේ ෂෆල් කරගන්නවා. ඉතින් සමහර අය මේ කාඩ් එක කාඩ් ට්‍රික් එක නම් දන්නවත් ඇති. ඉතින් මම පුළුවන් ඉදෙන මේක වෙනස් කරලා කරන්න. ඉතින් මම කාඩ් නමයක් තෝරගන්නවා. 2 3 4 5 6 7 8 9 ඉතින් මම මේ විදිහට කාඩ් නමය තෝරගත්තා 1 2 3 4 5 6 7 8 9 ඉතින් මම මේ කාඩ් නමේ කැමති කාඩ් එකක් තෝරගන්නවා මංගේ එක බලන්නේ නැහැ මම කැමරාවට එක පෙන්නන්න හරි ඊට පස්සේ මම කරන්නේ මේ කාඩ් බෝඩ් අතුරට එක දානවා මේ විදිහට දාව මම හොඳට කාඩ් පැක් එක ෂෆල් කරගන්නවා හරි ඉතින් ඔයාලා දකින්නදී මම කාඩ් නමය ෂෆල් කරගත්තා. ඉතින් ඊට පස්සේ මම කරන්න හදන්නේ වෙනස්ම විදිහේ වැඩක්. ඒ තමයි දැන් මම කාඩ් එක මොකද්ද කියලා දන්නේ නැහැ. ඒකේ වංශය මොකද්ද කියලා දන්නේ නැහැ. ඒකේ නම්බර් එක මොකද්ද කියලා මම දන්නේ නැහැ. ඒත් මගේ මනසට එන මට හිතෙන කාඩ් එක නමක් මම කියලා මේ විදිහට කාඩ් ගණන් කරලා දානවා. ඔයාලට ඒක මම කරාම පැහැදිලි වේවි. ඉතින් මට හිතෙනවා මේ කාඩ් එක ඩයිමන්ඩ් කාඩ් එකක් කියලා. මම DIAMONN DS මේ විදිහට දාලා කාඩ් එක වටලා උඩ කාඩ් එකකුයි යට කාඩ් එකකුයි මේ විදිහට පැත්තකින් තියනවා. ඉතින් ඊට පස්සේ මම හිතනවා මේක ෆේස් කාඩ් එකක් වෙන්නේ නැති කියලා. ඉතින් ඒ නිසා මම F A C E මේ විදිහට දාලා නැවතත් උඩ කාඩ් එකයි යට කාඩ් එකයි මේ විදිහට දානවා. ඊට පස්සේ 2 සිට 9 දක්වා අතර නම්බර් එකක් මම හිතා ගන්නවා. ඒ නම්බර් එක තමයි 7. ඉතින් මම 7 කියපු නිසා S E V E A මේ විදිහට දාලා මේ විදිහට උඩ කාඩ් එකයි යට කාඩ් එකයි අරන් තියනවා. ඊට පස්සේ ඔන්න මගේ ළඟ තියෙනවා කාඩ් තුනක්. මම තෝරගන්නවා yes හරි no හරි එකෙන් කැමති එක. ඉතින් මම තෝරගන්නවා yes කියන එක. ඉතින් Y E S මේ විදිහට දාලා උඩ කාඩ් එකයි යට කාඩ් එකයි මම දානවා. ඉතින් ඔයාලා බලන්න ඉතින් සංජය මේ මොකද්ද කරේ කියලා. ඉතින් ඊට පස්සේ මම මේ ස්ටෙප් එකක් දීලා කාඩ් එක ඔයාලට පෙන්නන්න. ඔයාලට පේනවා ඇති. ඉතින් මම හිතන්නේ මේක වෙන්න ඇති. මම ඉස්සෙල්ලා අර කාඩ් නමේ තෝරගත්තු කාඩ් එක. ඉතින් අපි බලමු මේ සුපිරිම ලේසි ඩෝසෙට් අප් කාඩ් ට්‍රික් එක කොහොමද කරන්නේ කියලා. මම හිතනවා දෙවනි ට්‍රික් එකට නම් ඔයාලා ගොඩක් කැමති වෙන්න ඇති කියලා. ඉතින් මේ අවස්ථාවේදීත් අපිට පුළුවන් යාළුවන්ට කැමති විදිහට කාඩ් පැක් එක ෂෆල් කරන්න දෙන්න. මොකද මේක ඩෝසෙට් අප් කාඩ් ට්‍රික් කියන නිසා. ඉතින් යාළුවනි කියන්නේ කැමති කාඩ් නමයක් තෝරගන්න කියලා. එයාට ඕන නම් ඔයාලා පුළුවන් මේ විදිහට ෆේස් අප් අරවල උනා කාඩ් ටික තියන්න. ඉතින් මේ අවස්ථාවේදී මම ඉක්මනට කාඩ් ටිකක් තෝරගන්නවා. හරි මම මේ විදිහට කාඩ් නමයක් තෝරගත්තා. මවාලට එක පෙන්නන්න. 1 2 3 4 5 6 7 8 9. ඉතින් මේ අවස්ථාවේදී අපිට පුළුවන් කැමති කාඩ් එකක් තෝරගන්න. යාළුවනි කියන්නේ කැමති කාඩ් එකක් යාට බලලා තෝරගන්න කියලා. ඉතින් අපි හිතමු මේ අවස්ථාවේදී මේ කාඩ් එක තෝරගත්තා කියලා. අපි කාඩ් එක මොකද්ද කියලා බලන්නේ නැහැ. යාළුවට එක මතක තියාගන්න කියලා. දැන් උදාහරණයක් නිසා අපි කාඩ් එක බලමු. කාඩ් එක තමයි ස්පේඩ්ස් 6. ඊට පස්සේ අපි කරන්න ඕන යාළුවගේ කාඩ් එක ඉල්ලගෙන මේ විදියට මේක තුන්වෙනි ස්ථානෙට දාන්න. හොඳට මතක තියාගන්න මේ අවස්ථාව. මේ කාඩ් එක තෝරගත් කාඩ් එක මේ විදියට තුන්වෙනි ස්ථානෙට දාන්න. ඒ විදියට දාලා ඉවරට පස්සේ යාළුවා දැන් දන්නවා යා මේ විදියට දෙවනි ස්ථානෙට මේක දැම්ම කියලා. ඔයා ඊට පස්සේ මේ විදියට ඔක්කොම එකතු කරලා කරන්න ඕනේ යාළුවාට කියන්න මම මේ ටික දැන් ෂෆල් කරගන්න කියලා. ඔයා මතක තියාගන්න ඕනේ කොහොමද මේ තෝරගත්තු කාඩ් එක පස්වෙනි ස්ථානෙට යවන්න. ඉතින් ඒකට ලේසිම ක්‍රමය තමයි මේ විදියට ඉස්සල්ලාම දෙකක් පස්සට දැම්මට පස්සේ දැන් ඔන්න අපි තෝරගත්තු කාඩ් එක ඉස්සරහා තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ ඒ කාඩ් එක අන්තිමේට වටට එක. ඒ තමයි මේ විදිහට කාඩ් එක දැම්ම. ඊට පස්සේ අනිත් කාඩ් ටික අපි මේ විදිහට කැමති විදිහට දාගෙන ගියා. ඔන්න දැන් අපි තෝරගත්තු කාඩ් එක යට තියෙනවා. මේක ඉක්මනට කරන්න මතක තියාගන්න. ෂෆල් කරන අවස්ථාවේදී නම් යාට කිසිම අයිඩියා එකක් නැහැ. එයා දන්නේ නැහැ කොහෙද කාඩ් එක තියෙන්නේ කියලා. ඔයා මේ විදිහට ඉස්සරහට අරවලා ඒක කරාට පස්සේ ඔයා ඊට පස්සේ කරන්න ඕනේ දැන් අපිට මේ තෝරගත් කාඩ් එක පස්සේ ස්ථානට දාන්න ඕන නිසා අපි මේ විදිහට කාඩ් හතරක් නැවතත් ඉක්මනට 1 2 3 4. ඔන්න දැන් තෝරගත්තු කාඩ් එකේ තියෙන්නේ පස්වෙනි ස්ථාන. 1 2 3 4 5. ඔයාලා බලා ගන්න පුළුවන්. ඔන්න දැන් අපේ වැඩේ අවසානයි. දැන් මැජික් එක අපිට කැමති විදිහට සුපිරියට ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඔයාලා මේක ඉදිරිපත් කරන්න ක්‍රම ගණනාවක් තියෙනවා. ඉතින් මම
ඉස්සල කර විදර මැජික් එක වට පැදිලි කරන්න වාගේ නිර්මාණ ශීලිත්තත් එක්ක වාට වෙනස් කරලා මැජික් එක ඉදිරිපත් කරන්න මක් ඉඩ තියන්න ඉති වාට මෙයාස්තරි කාටය මොකක්ති කියලා දැනගෙන ඉන්න ඕන නැහැ ඉතින් අපි දන්න කාටය මොකක්ද කියලා අපි කරන්න ඕනේ දැන් අපි පස්සේ ස්ථාන කාට එක දාගත්තා ඊට පස්සේ යාළුවට කියන්න මං අමුතුම විදියට වාගේ කාටය හොයාගන්න යන්නේ ඒ තමයි මගේ මනසට එක කාඩ් එකක් එක කාඩ්යක් මතක් වෙනවා ඉතින් මම ඒ කාඩ් එක විදියට වැඩ ටික කරන්නම් කියලා. ඔයාලට මේ අවස්ථාවේ කැමති කාඩ්යක් භාවිතා කරන්න පුළුවන්. මම ඉස්සෙල්ලා ඩයිමන්ඩ් තමයි භාවිතා කරේ නම. ඉතින් මේ අවස්ථාවේ මම උදාහරණ නිසා ක්ලබ්ස් කියන එක තෝරගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ යාළුවට පැහැදිලි කරන්න මගේ මම ආසම කාඩ් එක ක්ලබ්ස් නිසා මම මේ විදියට C L U P S කියලා ගණන් කරලා මේ විදියට ඉතුරු කාඩ් ටික අතල්නවා කියලා. ඔයා හැම කරලා මතක තියාගන්න උඩ කාඩ් එකකුයි යට කාඩ් එකකුයි පැත්තකට කරන්න. ඒක යාළුවට පැහැදිලි කරන්න. එහෙම අපි දාගත්තට පස්සේ ඊට පස්සේ ඔයා යාළුවට පැහැදිලි කරන්න මම හිතන්නේ මේ කාඩ් එක ෆේස් කාඩ් එකක් කියලා. ඇත්තට මේක වැදගත් වෙන්න ඕනේ. ඔයාට පුළුවන් ඕනක් නම්බර් කාඩ් එකක් කියලා උනත් ඒක යාට පැහැදිලි කරන්න. මේ ටික හොඳට මතක තියාගන්න. ඉතින් ඔයාට මේ අවස්ථාවේදී පුළුවන් ඒක නම්බර් විදියට යොදා ගන්න. ඔයාට ඕනක් ෆේස් එක භාවිතා කරන්න නැත්නම් නම්බර් කියන වචනේ භාවිතා කරන්න. මේ දෙක එකක් වා භාවිතා කරන්න මැජික් එකට ඒකේ කිසිම බාධාවක් වෙන්නේ නැහැ. ඉතින් මම මේ අවස්ථාවේ නම්බර් කියන එක යොදා ගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ N U M B E R ඒ විදිහට දාලා අනිත් කාඩ් ටික වට්ටන්න. ඊට පස්සේ ආයෙත් උඩ කාඩ් එකයි යට කාඩ් එකයි මේ විදිහට පැත්තකින් තියන්න. දැන් යාළුවා බලන් ඉන්නවා මේ මොකද්ද වෙන්නේ කියලා. යාළුවට කිසිම අයිඩියා එකක් නැහැ අන්තිම වෙනකම්. ඒ වගේම ඔයත් මතක තියාගන්න මම පුළුවන් උපරිමයෙන් මේ ට්‍රික් එක ඔයාලට පැහැදිලි කරනවා. ඔන්න ඊට පස්සේ අපි කරන්න ඕනේ දැන් යාළුවට ආයෙත් කියන්න මගේ හිතේ තියෙන එක අංකයක්. ඒ කියන්නේ ඔයා එක අංකයක් හිතා ගන්න ඕනේ දෙකත් නවයත් අතර අංකයක්. ඔයාට පුළුවන් කැමති අංකයක් හිතා ගන්න 3 4 5 2ත් නවයත් අතර හැබැයි. ඉතින් මේ අවස්ථාවේදී මම යොදා ගන්නවා 5 වෙනි අංකේ. ඊට පස්සේ ඔයා කරන්න ඕන ඒක ඉංග්‍රීසි වලින් 5 කියලා නිසා F I V E මේ විදිහට දාලා අනිත් කාඩ් එක මේ විදිහට වට්ටන්න. ඊට පස්සේ නැවතත් උඩ කාඩ් එකයි යට කාඩ් එකයි දාන්න. අපි කොහොමද කරා ඊට පස්සේ උන්න අපි අතරේ අපිට අන්තිම වෙන කාඩ් තුනක් ඉතුරු වෙනවා. අපි කොහොම මේ ටික ඉස්සරහ ටික කරගත්තත් අපිට අන්තිම වෙන කාඩ් තුනක් ඉතුරු වෙනවා. ඊට පස්සේ නැවතත් යාළුවන්ට පැහැදිලි කරන්න දැත්ත වාගේ යාළුවගෙන් අහන්න පුළුවන් yes ද no ද කියලා. යාළුවා no කිව්වොත් වාට තියෙන මේ විදිහට n o කියලා දාලා අනිත් කාඩ් එක මේ විදිහට වට්ටන්න. ඒ වැට්ටුවත් මතක තියාගන්න තෝරගත් කාඩ් එක අපේ මැදම තියෙනවා. ඒ කියන්නේ යාළුවා yes කිව්වත් Y E S මේ විදිහට දැම්මත් ඔයාලා බලා ගන්න පුළුවන් ඒත් කාඩ් එක මැදම තියෙනවා. ඉතින් අපි හිතමු මේ අවස්ථාවේ යාළුවා no කිව්වා කියලා. ඔන්න අපි N O කියලා දාලා මේ කාඩේ මේ විදිහට වටනවා. ඊට පස්සේ උඩ කාඩ් එකයි යට කාඩ් එකයි අයින් කරනවා. ඔන්න ස්ටෙප් එකක් ගාලා හරි ඔයාගේ ක්‍රමයට ඔයාලා කාඩ් එක පෙන්නන්න පුළුවන්. ඔයාට මේනවා ස්පේඩ් 6 දැන් කාඩ් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් යාළුවා අනිවාර්යයෙන්ම මේ අවස්ථාවේදී පුදුම වෙනවා. ඇත්තටම මේ කාට්‍රික්ස් දෙකම ලේසි කාට්‍රික්ස් දෙයක් කියලා කියන්න පුළුවන්. පළවෙනි එකට වඩා මම හිතන්නේ ඔයාලා දෙවෙනි එකට ගොඩක් කැමති වෙවි. ඉතින් අපි කමෙන්ට් සෙක්ෂන් එකේදී බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. හොඳයි මම හිතනවා ඔයාලා කාට්‍රික්ස් දෙකම කැමති වෙන්නේ නැති කියලා. එහෙනම් තවත් අලුත් සුපිරිම වීඩියෝ එකක් අපි ඉක්මනට මාත් දෙමු. මම සංජය නිසා ඔයාලට සුබම සුබ දවසක්.